දැන් මිලිඳ මං හිතන්නේ ඔබ සෑහෙන්න මේ සිවිල් සමාජයේත් එක්ක වැඩ කරපු මේ ඔහුට්ටුවේ ක්‍රියාකාරින් එච්චර වැඩ කරේ නෑ සිවිල් සමාජයත් එක්ක. මොකද බොහෝ වෙලාවට දැක්කේ එන්ජිඕ කියන්නේ මේ විදේශ කුමන්ත්‍රණ විදිහට දැක්කේ. ඔබට එහෙම කුමන්ත්‍රණයක් විදිහට එන්ජිඕ නැත්තම් විදේශ නියෝජිත ආයතන එහෙම තේරෙන්නේ නැද්ද? නෑ කිසිසේත්ම නෑ. මං හිතන්නේ ඔබගේ පක්ෂේ ප්‍රධාන සටන් පාඨය පරපත් උනේ ඔබ නෙවෙයි, දැන් තරුණ කට්ටියකෙත් තිබ්බා සහ සීනියර්ස් ලාගේ ගොඩක්ම තියෙනවා. ඇයි එවැනි තැනකට පොට්ටෝ ගමන් කරන්නේ? ඒක මං හිතන්නේ වාමාංශික ආభాෂයේ. වාමාංශික ආభాෂයේ තුල හැමදාම වෙස්ට් එක සහ ඇමරිකාව ප්‍රමුඛ ජියෝපොලිටිකල් කෑම්ප් එක වාමාංශික කඳවුරු අර්ථ දැක්වීම මේ රටවල් බිලිගන්නන්ඩෙන රටවල්වල ආර්ථිකය විනාශ කරන්ඩෙන රටවල්වල ස්වාධිපත්‍ය නිදහසට බාධා කරන කණ්ඩායමක් විදිහට තමයි ඒගොල්ලෝ හැමදාම දැක්කේ. ඒකට අපි වගේ රටවල් වලට තව පොඩි එකතු වීමක් සිදු වුණා. ඒ තමයි අපි බටහිර යටත් විජිතයක් විදිහට වෙලා හිටපු ඉඳ. එතකොට කොහොමත් අපේ ජාතිකත්ව කඳවුර අවුරුදු 150ක් 200ක් තිස්සේ බටහිරට ඉදිරිව සිටියේ. දැන් අපිට මේ දෙක සිංගප්පූරුට උන්නේ නැහැ. සිංගප්පූරුව ඉංග්‍රීසින්ට යටත් වෙලා හිටියට එයාගොල්ලන්ට වාමාංශික බලපෑම ලැබුණේ නැහැ. හැබැයි අපිට යටත් විජිතයේ ඉඳලා ඒක උඩින් තවලුත් ලේයර් එකක් ආවේ තමයි වාමාංශිකත්වයේ. වාමාංශික කඳවුර තමයි අපේ ලංකාවේ පරණම දේශපාලන පක්ෂය. හැබැයි මම අමතක නරකයි, වාමාංශික කඳවුර හැදෙන්නේ ලංකාවේ හිටපු ධනවාදී ව්‍යාපාරිකයන්ගේ දරුවෝ ඇමරිකාවට එංගලන්තෙ ඉගෙන ගන්න ගිහිල්ලා එහින් වම සහ සමාජවාදී ඉගෙන ගන්න ඒකට තමයි ලංකාවේ මේක ස්ථාපිත වෙන්නේ. ගොඩක් රටවල් වල වම කියන්නේ ඉන්ටලෙක්චුවල් කලෙක්ටිව් එකක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම, දැන් මේ දවස්වල ජනප්‍රිය ෆිල්ම් එක බැලුවොත් එහෙම, මේ පාර වැඩිම සම්මාන ගත්ත, ඔස්කා සම්මාන ගත්ත මේ ඇටම් බෝම්බ එක හදන විදිහ ගැන ඒ ෆිල්ම් එක බලද්දි ඒක අපිට පේන්නේ ඇමරිකාවේ ඉන්ටලෙක්චුවල් සොසයිටි එකනේ ඇටම් බෝම්බ එක හදන්නේ. ඒගොල්ලෝ කමියුනිස්ට්, ඒගොල්ලෝ ලෙෆ්ට් එක තමයි යාලගේ අදහස. ඒකට හේතුව ධනවාදී ලෝකයේ බුද්ධිමතුන්ගේ ඉන්ටලෙක්චුවල්ස් ලගේ අර උතෝපියන් ලෝකයේ හැදීමේ අදහස තිබ්බේ කමියුනිස්ට් අදහසත් එක්ක. එතකොට ඒ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ගිය අපේ රටේ ඉතාම ධනවතුන්ගේ දරුවෝ මේ යාළුවෝ, මේගොල්ලෝ රේන්ද ව්‍යාපාරිකයෝ, ඒගොල්ලෝ තමයි යාළුවෝ. එතකොට ඒගොල්ලෝ මෙහෙට වාමාංශික අදහස් අරන් ආවා. නමුත් ඒක උත්කෘෂ්ඨයට නැංගුවානේ සිරිමාව බණ්ඩාරනායක මැතිනේ. එයා 70 ඉඳන් 77 වෙනකන් එයා විතරක් නෙමෙයි, එයා වටේ හිටපු එන්නම් පෙරල වගේ කණ්ඩායමත් ඉතාම ප්‍රබලයි වාමාංශික අදහස. එයාටත් සිරිමාවටත් ලෝකෙම පිළිගැනීමක් ලැබුණේ එයා වාමාංශික අද කඳුරට එකතුනහමනේ. එයාට එයාව හොඳටම පිළිගත්තේ චීනෙදි, එයාව හොඳටම පිළිගත්තේ රුසියාවේදි. ඒකට එදිරිව තමයි JR ජයවර්ධනව අතින් අල්ලගෙන දවල මන්දිරයට එක්කන් ගියේ. දැන් සමහරු හිතාගෙන ඉන්නවනේ JR දවල මන්දිරයට ගියේ මේ JR ගේ තිබ්බ මහා ලොකු දක්ෂතාවයක් ඉඳ කියලා. එහෙම නෙමෙයි. ඒ වෙලාවේ මම හිතනවා සිරිමාවට එදිරිව අපි ඒ වෙලාවේ කවුරු දැම්මත් දවල මන්දිරේ හෝ ඇමරිකානු කඳවුර එයා අතින් අල්ලගෙන එක් යනවා. ඒ තමයි ඒ වෙලාවේ ජියෝපොලිටික්ස් වැඩ කරපු විදිය. උපාය මාර්ගික සැලැස්ම. ඉතින් ඒ වෙලාවේ අපේ මේ කඳවුර තවත් බලවත් වුණා. ඊළඟට අපේ අනිත් රටවල් වලින් වගේ නැතුව අපේ කඳවුර මේක රොමෑන්ටික් අදහස තවත් දුර දිගගෙන ඉච්චා. රෝහණ විජේවීරල වගේ කණ්ඩායම් හිතුවා මේක අවි ආයුධ අරගෙන විප්ලවවාදී විදියටත් වාමාංශික අදහස ගන්න පුළුවන් කියලා. ඔයම ගනවනේ. ඒ හින්දා අපේ රටේ ඓතිහාසිකව මේ වාමාංශික අදහස දළු දාලා තිබ්බා. ඒ විතර නෙමෙයි, මම හැමෝටම කියන මගෙන් ආපම ඕගොල්ලෝ ලොකු වෙද්දි මොනවද කියෙව්වේ කියලා. මට නම් කියන්න පුළුවන් පොට් එක තියෙන්නේ මඩොල් දුව උපන්දා හැර, මම කියන්නේ මාටින් වික්‍රමසිංහ වගේ පොට් එක ඇරුණාම ඉතුරු පොත් සේරම මංජුල රුසියානු භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරපු පොත් කියවලා අපි ලොකු උනේ. රුසියාව අනුග්‍රහය දක්වලා ලංකාව තුල පරිවර්තනය. ඒතකොට මේ ව්‍යාපෘතිය කොච්චර ලොකුද. ඉතින් ඒ හින්දා අපි ඒ අදහස එක්ක තමයි ලොකු උනේ. හින්දා තමයි ඉස්කෝලේ අපි ඒ ලෙවල් ලියද්දී, ඕලෙවල් ලියද්දී හොඳම ආර්ථික ක්‍රමය මොකක්ද කියලා ලිව්වහම ධනවාදී ආර්ථික ක්‍රමය කියලා ලිව්වොත් එහෙම ලකුණු හම්බෙන්නේ නැහැ. අපිට ඉගන්නුවේ මිශ්‍ර ආර්ථික ක්‍රමය තමයි හොඳම කියලා. එහෙම කොහොමද එහෙම කියන්නේ? අර ආර්ථික ක්‍රමය තමයි හොඳම, මේ ආර්ථික ක්‍රමය තමයි නරක කියලා. දැන් මේ ආර්ථික ගැන ඉගෙන ගත්තාම දැන් අපේ මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට නූතන ආර්ථික ප්‍රතිසංස්කරණත් සහ ඊට අදාළ දේශපාලන ව්‍යාපාරයත් එක්ක ගමන් කරද්දි මට දැන් හොඳටම තේරෙනවා, මම ඇතම් දේශපාලඥයන්ගෙන් අහලා තියෙනවා, සර් ඇමතිතුමනි මේ දේශපාලන ප්‍රතිසංස්කරණ වලට ඇයි විරුද්ධ? ඇයි අපි මෙහෙම හිතන්නේ නැත්තේ? ඒතර මට හිතිලා තියෙනවා ඒගොල්ලන්ට එහෙම හිතීමට අවශ්‍ය කරන ප්‍රායෝගික සහ ප්‍රාථමික ආර්ථික විද්‍යා දැනුම ඉස්කෝලෙන්වත් ලැබිලා නැහැ. මොකද අපේ රටේ අධ්‍යාපන ක්‍රමය පවා
වාමාංශික ආර්ථික විද්‍යාවට නැඹුරු ආර්ථික විද්‍යාවක් අපිට උගන්වලා තියෙන්නේ. ඉතින් බර තියෙනවා. එතකොට මෙතන මේ මේ අර්බුදය ෆන්ඩමෙන්ටල් අර්බුදයක්. ඒ නිසා තමයි වාමාංශික ජාතිකවාදී කඳවුර වුංචි වගේ ප්‍රශ්නෙට එන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳිලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ කඳවුරු වල වැඩිමනක්ම මේ රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන, IMF එක, World Bank එක, අපි මෙව්වා දිහා ටිකක් සැකසංකා සහිතව මේවා නිකන් අපිව බිලි ගන්න එනවා වගේ, මේවා අපිට කෙලවන්න එනවා වගේ, අපිට යක්කු වගේ අපිට පේන්නේ ඒකයි. අර මිලේනියන් චැලෙන්ජ් කෝපරේෂන් එක අන්න ඒ වගේ. හැබැයි අපේ කඳවුරේ යම්කිසි වාසනාවකට අපේ කඳවුරේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පස්සේ ඉඩක් දුන්නා අපි වගේ තරුණ ප්‍රජාවකට පක්ෂය තුළ අදහස මතවාදය මතිමතාන්තරය නැවුම් විදියට අරන්ගෙන. සමහරට මහින්ද රාජපක්ෂ අපිට ඊට දෙන්න මැත්තේ එයාට ගෙදර නාමල් රාජපක්ෂගේ ආభాෂයේ තිබ්බින්ද වෙන්නදී. දැන් එයාට පේනවනේ අලුත් ළමයි ගෙදර ඉන්නවා. ඔබ කියන්නේ දැන් නාමල් රාජපක්ෂ ඉන්නේ එවැනි මේ අප කියන්නේ දැන් නියෝලිබරලිසම් නෙවෙයි යම් ලිබරල් මතවාදයකට අනිවාර්යෙන් නාමල් ඉන්නේ. අපිට ක්‍රියාකාරීත්වයෙන් තාම පේන්නේ නැහැ හැබැයි. ඔබට බලය ලැබිලා නැහැ නේ ක්‍රියාකාරීත්වයෙන් පෙන්වන්නේ. එක දෙක ඔහු පවත්වන හැම කතන්දරයක් දිහාම බලන්න නාමල්, ඒ කියන්නේ මම මේකට කියන්නේ මොඩර්න් නැෂනලිස්ටික් අප්‍රෝච් එක මේක. අද ලෝකෙම තියෙන්නේ මේක. ජර්මනියට කියත් තියෙන්නේ මේක. ඒ කියන්නේ අපි හිතනවා නම් ජර්මනි මමත් ලිබරල් වාදී කෙනෙක්ගෙන තියෙන්නේ ජර්මනිය. හැබැයි ජර්මනියේ තියෙන ආර්ථික ක්‍රමයේ අපටත් අපි කියන්නේ සෝෂල් ඉකොනොමි එක. සෝෂල් ඉකොනොමි එක කියන්නේ ඒක ඇතුලේ තියෙනවා රාජ්‍ය රෙගුලේටර් කෙනෙක් විදිහට මැදිහත් වෙනවා. හැබැයි බිස්නස් කරන අයට බිස්නස් කරන්න දෙනවා. ඒ කියන්නේ පෞද්ගලික අංශයට බිස්නස් කරන්න දෙනවා. යාළ තමයි බිස්නස් කරන්නේ. ආණ්ඩුව මහලුකුට බිස්නස් කරන්න බැදීත් වෙන්නේ. ආණ්ඩුව තමයි රෙෆ්‍රි. මැච් එක ගහන්න අනිත් ක්‍රීඩකයන්ට දීලා දෙන්නේ. ආණ්ඩුව රෙෆ්‍රි වෙලා මැචුත් ගහන්නේ නැහැ. ඊළඟට හැබැයි තමන්ගේ ජාතිකත්ව ඉන්ට්‍රෙස්ට් එක. ඒ කියන්නේ මංජුල තමන්ගේ රටේ දේශීය ව්‍යාපාරිකයන්ට වැඩිපුර සහාය දෙන එක. තමන්ගේ රටේ ඓතිහාසික දැනුම, ඓතිහාසික කුසලතාවෙන් උදාහරණයක් විදිහට උරුමය උදාහරණ ලංකාවේ ගත්තොත් මම උදාහරණයක් විදිහට කිව්වොත් හොඳ එකක් තමයි අපේ ආයුර්වේදික මෙඩිසින්. දැන් ඉන්දියාව බලන්නක යෝගාන් ඉන්දියන් මෙඩිසින් ගෙනිලා තියෙන දුර. අද ඒක කොරියාව අද ගිහලා කොරියන් පොප් ඇන් කොරියන් මියුසික් ගිහලා තියෙන ඒ තමයි නැෂනලිසම්. ඇමරිකාවේ කන්ට්‍රි මියුසික් ගෙනිලා තියෙන දුර ඒ තමයි ඇමරිකන් නැෂනලිසම් එක. ඉතින් ඒ හින්දා ඔන්න ඔතන තමයි නාමල් ඉන්නේ. නාමල් ඔතන තමයි පොසිෂන් වෙලා තියෙන්නේ. නාමල් කියලා කියන්නේ තමන්ගේ තාත්තගෙන් සහ ඓතිහාසික අපේ දේශපාලන සන්දර්භයේ තිබෙන වඩාත් වැදගත් දේවල්. ඒ කියන්නේ අපේ උරුමය ආරක්ෂා කරන එක, අපේ සංස්කෘතිය ආරක්ෂා කරන එක, දෙමළ සංස්කෘතිය ආරක්ෂා කරන එක, මුස්ලිම් සංස්කෘතිය ආරක්ෂා කරන එක, ඒ ජාතිකත්ව චින්තනයේ සමගින් අලුත් කැපිටල් මාකට් එක. මම උදාහරණ අලුත් ගෝලීය වෙළඳ පොළට මුහුණ දෙන විදිය තමයි ඔහු මේ එකතු කරන්න හදන්නේ. මම උදාහරණයක් විදිහට කියන්න දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් විසින් ඉතාම ලස්සනට පාලනය කරමින් හිටියා. ඒ අතරතුර අභ්‍යන්තරක ප්‍රශ්නයක් ඇති වුණා. ඊට පස්සේ මේක අභ්‍යන්තර නෙවෙයි මේ ඉතා පොඩි ප්‍රශ්නක්, අපි ප්‍රශ්න ගැන කතා නොකරමුකෝ. ඊට පස්සේ මේක අපෝ ආණ්ඩුව ගත්තා. දැන් රාජ්‍ය විනාශ කරමින් ශ්‍රී ලංකන් එයාලයින්ස් පවතිනවා. දැන් නාමල් රාජපක්ෂලා මේවට විරුද්ධුන්නේ නැහැ. දැන් නාමල්ට විරුද්ධව කවද්ද නාමල් එකට විරුද්ධ? මම කියන්නේ නාමල් එක ඉස්කෝලේ යන කාලේ විරුද්ධ වෙන්නද? නැම තමන්ට යම් අදහසක් තියෙනවා නම් ආර්ථිකයේ සම්බන්ධයෙන් ඔහුට 2010 පාර්ලිමේන්තුව ආපු කාලේ ඉඳන් ඒ කාලේ මේ ගැන කිසිම සංවාදයක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ ආණ්ඩුවේ බහුතර බලය මතයේ තිබ්බේ මේවා රාජ්‍ය විදියට පවත්වාගෙන යන්න ඇත්ත කියන්න එපැයි නේ. දැන් තනේ අපිටම අපේ ආයතන ඇතුලේ දැන් අද මම දැන්නේ දේශපාලන මණ්ඩලයේ සභිකයෙක් වෙලා ඉන්නේ. නාමල් දැන්නේ ජාතික සංවිධායක වෙලා ඉන්නේ. දැන්නේ අපේ පක්ෂ ඇතුලේ, අපේ කඳවුරු ඇතුලේ අපි වගේ තරුණයන්ට අදහස් දක්වන්න අපේ බලය, අපිට අපේ විවේචන පිළිගන්න මේ විදිහට මම ඇවිල්ලා මංජුලවත් එක්ක මේක තමයි අපේ මතවාදය කියලා කියන්නේ ඉඩ ලැබිලා තියෙන්නේ. එහෙමනේ මතවාදය ෆෝම් වෙන්නේ. මීට අවුරුදු 20කට කලින් මේ මතවාදය නිර්මාණය කරලා තිබ්බේ මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, SB දිසානායක, සඳුල ගුණවර්ධන, වාසුදේව නායකකාර. දැන් ඒක ඉවරයි. දැන් අලුත් පරම්පරාවේ අපි දැන් හින්ද ඒගොල්ලෝ මොකද කිව්වේ කියන එක පිළිබඳ කාලය නාස්ති කරන්නේ නැතුව දැන් අපි කොහොමද මේක ගැන හිතන්නේ කියලා. ඔයා දැන් ඇහුවොත් ශ්‍රී ලංකන් ඇලයින් ගැන මොකද හිතන්නේ කියලා. අපේ මම ඉන්නේ ඔයාලට කලින් කියපු මතය. කියන්නේ මම ඒක ශ්‍රී ලංකන් එයාලයින්ද, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්ද, ශ්‍රී ලංකා ටෙලිකොම්ද, කජු සංස්ථාවද, ස්පයිස් කෝපරේෂන් එකද අදාළ නැහැ. මම කියන්නේ ආණ්ඩුව බිස්නස් කරන එක පැත්තකින් තියලා මිනිස්සු විසින් ආණ්ඩුව පත් කරවන රාජකාරිය කරන්න ඕනේ.